the web news. ජනාධිපතිවරණයක වුවම විහිළු කර කර ඉන්න අවස්ථාවක් නෙමෙයි මේ රටේ තව අවුරුදු 5ක මේ රටේ ජාතික ආරක්ෂාව දරුවන්ගේ අනාගතය වැඩිහිටියන්ගේ වගකීම මේ රටේ ආදායම වියදම ලෝකයේත් එක්ක මේ රට යන්නේ කොහමද තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහමද වැටුණු තැනින් රට නැගිටින්නේ කොහමද කියන අභියෝග ගොඩක් මැද එන ජනාධිපතිවරණයක් මිසක් hina වෙලා සුන්දරව දිනන්න පුළුවන් යන්න පුළුවන් ගමනක් තියෙන ජනාධිපතිවරණයක් නෙමෙයි ඒ ජනාධිපතිවරණදී අපි හැම වෙලාවෙම කිව්වා මේ රට ඉල්ලුවේ තරුණ නායකයෙක් අරගලයේ ප්‍රධානම දැන් බංගලාදේශයේ වෙලා තියෙන දේ ඉතාලම පැහැදිලි ඒ වගේ අරගලයේ වෙලාවේ මේ රටේ හැම කෙනාම කිව්වේ තරුණ නායකයෙකුට මේ රට දෙන්න කියලා අවුරුදු 45 50 55 සිතුවිලි වලින් ඈතට ගිහිල්ලා අවුරුදු 30 35 38 සිතුවිලි මේ රටට දෙන්න කියලා කිව්වේ සිතුවිලිත් එක්ක තමයි රට ඉස්සරහට යන්න පුළුවන් ඉතින් ඒ නිසා අපි හැමදාම කිව්වා මේ රට ඉල්ලන තරුණ නායකයව තමයි ශ්‍රී ලංකා පුජන පෙරමුණෙන් දෙන්න කියලා ඉතින් ඒ නිසා ඉතාලම සතුරු දවසක් රට ඉල්ලන තරුණ නායකයා පක්ෂයේ ඉල්ලපු තරුණ නායකයා රටේ ජයග්‍රාහී ජනාධිපති අපේක්ෂක අපි දීලා තියෙනවා මම අධ්‍යක්ෂක එකතු කරලා වැඳලා ශ්‍රී ලාංකීය ආදරණීය අම්මලා තාත්තලා මාමලා නැන්දලා ආච්චිලා සීයලා මේ සෑම වැඩිහිටියෙක්ගෙම වැඳලා ඉල්ලනවා මේ රටේ අවුරුදු 38 තරුණයෙක් ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි තරුණයෙකුට මේ රටේ නායකත්වය ගන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ මේ තරුණයෙකුට අපේක්ෂකත්වයක් ඉතිහාසෙ ලැබුණේ නැහැ ඒ නිසා පළවෙනි වතාවට තමයි තරුණයෙකුට අපේක්ෂකත්වය ලැබුණේ ඒ නිසා මගේ ආදරණීය රටේ අම්මලා තාත්තලා රත්තරන් මාමලා නැන්දලා මේක අපිට බාර දෙන්න මේ රට තරුණයින්ට බාර දෙන්න දැන් අපේ පක්ෂය ගත්තත් ඉතාම පිරිසිදු පක්ෂයක් තරුණයේ බහුතරයක් ඉන්න පක්ෂයක් අරගලයේ නියෝජනය කරපු තරුණයෝ එන්න අපේ නාම යෝජනා ගන්න හම්බන්තොට මාතර ගාල්ල කෑගල්ල කුරුණෑගල රත්නපුර ඇඹිලිපිටිය සියලුම තැන්වල තරුණ තරුණයෝ එන්න අපෙන් අපේක්ෂකත්වය ගන්න පිරිසිදු කරපු පක්ෂයක් තියෙන්නේ ඒ නිසා ඒ පිරිසිදු කරපු පක්ෂය තරුණ නායකයෙක් එක්ක ගමන යන සෝදානම් ඒ නිසා අපිට ඉතාම සතුටුදායක දවසක් ජයග්‍රාහී අපේක්ෂකයා නාමල් රාජපක්ෂ මහත්මයා අපි ඉදිරිපත් කළා. හදයි දී රෝහිත අබේකුමාර මාත්‍රේම ගියා. මම ඉතා පැහැදිලිව මතක් කරනවා අපේ කඳවුර නියෝජනය කළ කවුරු හරි වෙනත් කඳවුරකට ගියා නම් ඒ ගියපු කිසිම දෙයක් අපි අසාධාරණීකරණය කරන්නේ ඒගොල්ලොන්ගේ පෞද්ගලික හේතුන් මත ගත්තා වූ තීන්දු తీරන. දැන් ඒ සියලු දෙනාටම හදවතින් වෙනස් කරගෙන ඉන්න පුළුවන්. මොකද අපේ කඳවුරේ ඉන්න හැම කෙනාම ආදරය කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට. දැන් ඉදිරිපත් කළ තියෙන මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආදරණීය පුත්‍ර රත්නේ. ඉතින් ඒ නිසා මහින්ද රාජපක්ෂ චින්තනයේ ඉස්සරහට ගෙන යන්න පුළුවන් එකම සුදුසු තමයි නාමල් රාජපක්ෂ මහත්මයා. නාමල් රාජපක්ෂ මහත්මත් එක්ක එකතු වෙන්න බැරි කිසිම කෙනෙක් අපේ පක්ෂේ ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.